මට තේරුම් ගන්න බැරි වුණා. කුමන දේශපාලන නායකත්ව තිබුණත් රාජ්‍ය සංස්ථාවල් වලට තවදුරටත් බොහෝ රාජ්‍ය සංස්ථාවල් වලට භාණ්ඩාගාරයෙන් යැපෙන්නට ඕනේ කියන කතාවෙන් මිදෙන්නට පුළුවන් වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්නට ඕනේ. ඒක පාර්ලිමේන්තුවේ මතේ. ඒ අතරතුර විකල්ප ආර්ථික දොරටු අභිවෘද්ධ කරගන්නට ඕනේ. බොරලකොට සිංහයා සමාජවාදී අපේ රටේ පියා ලෙස සැලකෙන අමාත්‍ය ගරු ෆිලිප් ගුණවර්ධන මහත්මයා ගැන එතුමාගේ පුතා ගරු අගමැති දිනේෂ් ගුණවර්ධන මහත්මයා අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නව ලිබරල් ප්‍රතිපත්තිය ඉතාමත්ම ඉහලින් වර්ණනා කරා මට තේරුම් ගන්න බැරි වුණා. ඊට පස්සේ රෝස් 6කට පිටිපස්සේ එතුමාගේ පුතා ජාතික ලැයිස්තු මන්ත්‍රී යදාමිනී ගුණවර්ධන මැතිතුමා ඉතාමත්ම අවධානයෙන් ඔබතුමාගේ කතාව අහගෙන හිටියා. අගේ 2023 වර්ෂයේදී 13392 එළියට ගිහිල්ලා තියෙනවා භාණ්ඩාගාරේ 2023 අවුරුද්දේ. දැන් ට්‍රිලියන 3ක් ඇතුළට ඇවිල්ලා ට්‍රිලියන 13ක් මේ ටිකට එළියට යනකොට ට්‍රිලියන 10කට වඩා වැඩි ප්‍රමාණයක් ණයට අරන් තියෙනවා. විස්තීර්ණ නායක විසුම 90 සභාපතිතුමනි IMF එක දෙනවා 2027 අයවැලේකනේ හදන එක්කෙනාට 600ක්. ලෝක බැංකුව දෙන්න එකඟ වෙලා තියෙන්නේ 300යි. ආසියානු සංවර්ධන බැංකුව දෙන්න එකඟ වෙලා තියෙන්නේ 300යි. එතකොට අපිට ණය සහනයක් ලැබෙයි කියලා හිතනවා 1428ක. තව මදි 2027 ගෙනියන්න මේ බිලියන 1.5 මිලියන 1500ක්. අපිට එතකොට යන්න අවසර දෙනවා ජාත්‍යන්තර වෙළඳ පොල්ට සවරින් බොන්ඩ් එකක් ඉෂු කරන්න. බිලියන 1.5 ඊට ඉස්සෙල්ලා කවුරු ආණ්ඩු කරලා ජාත්‍යන්තර වෙළඳ පොල්ට ගියත් සතයක්වත් ගන්න බෑ. ඕන කෙනෙක් ආණ්ඩුව ගත්තත් සුමාන දෙකයි ආණ්ඩු කරන්නේ. මේ රට කඩාගෙන වැටිලා සම්පූර්ණයෙන් විනාශ වෙනවා. මේක ඇත්ත. මේ සඳහා අපි ජාතික එකඟතාවයක් ඇති කරගන්න නැද්ද? කවුද වග කියන්නේ මේ බොරුවට? ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමග.